ආයුබෝවන් මයි රත්නම් දේවි පුතේ සුපුරුදු වේලාව සුපුරුදු ආදරය සෙනෙහස අරගෙන ඔන්න අදත් ආවා මගේ රත්නම් දුවේ පුතාව බලලයන් හිස්සතින් නෙමෙයි අදත් ආයේ පුතේ ශිෂ්‍යත්ව විභාගයට අදාළ ඉතාම වටිනා වැදගත් පාඩමක් සරලව ලේසියෙන් පැහැදිලිව මගේ දුවට පුතාට කියලා දෙන්න ඔයා මොකද කරන්නේ ඔව් ඔයාගේ එක උත්තරය තියෙන සර් මං පාඩම් කරනවා සර් මං ඉස්කෝලේ වැඩ කරනවා සර් මං ගණන් හදනවා හැබැයි පුතේ මං ආරාධනා කරනවා ඔයාගේ උත්තරේ ඔయిత වඩා ත්‍රිකක් ව්‍යාප්ත වුණු පැතිරුණු උත්තරයක් වෙන්න ඔයා විභාගයට සූදානම් වෙනවා කියන්නේ සර් මං ගණන් හදනවා කිව්වොත් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔයා ගණිතයේ විෂය විතරයි කරන්නේ සර් මං රචනා ලියනවා කිව්වොත් ඒකත් සිංහල විෂය විතරයි ඒ නිසා ඔයා කියන්න ඕනේ නෑ මම විභාගයට සූදානම් වෙනවා ඒ විභාගයට සූදානම් වෙනවා කියන උත්තරේ ඇතුලේ පුතේ තේරුම් ගොඩාක් තියෙනවා. ඔයා සෑම විෂය කොටසක්ම ආවරණය කරන කෙනෙක්. ඔයා ඒ විතරක් නෙමෙයි, බාහිර වැඩත් කරන කෙනෙක්. මොකද ශිෂ්‍යත්ව විභාගෙට විෂය කොටස් විතරක් නෙමෙයි. ගෙදර දොරේ දේවල් ගැනත් අහනවා, වංගෙඩියෙන් මොකද කරන්නේ? පුරහන් ගලෙන් මොකද කරන්නේ? ඒතර ඒවත් ඔයා දැනගෙන ඉන්නේ. එහෙනම් ඔබේ පිළිතුර අද ඉඳන් වෙනස් වෙයි. ඔබ කුමක් කරන්නේද? මම විභාගයට සූදානම් වෙමි. අන්න එහෙම වෙනස් වෙන්න. මොකද මේ ලෝකේ පවතින්නේ පුතේ වෙනස් වීම විතරමයි. මේ ලෝකේ දිනන්නේ වෙනස් වෙන අය විතරමයි. යමු අද දවසේ පාඩම. මම කියනවා මෙන්න මෙහෙම වැඩක්. 2017 ජනවාරි 1 බදාදා දවසක් 2017 ජනවාරි 1 බදාදා දවස මං අහනවා පුතේ මේ අවුරුද්දේ 98 වෙනි දවස කවදාද කියලා ජනවාරි 1 බදාදා මම අහන්නේ 98 වෙනි දවස කවදා දවසක්ද කියලා ඔන්න අපිට ජනවාරි 1 කවද්ද කියලා දීලා තියෙනවා එන 98 වෙනි දවස අහන්නේ මොකද කරන්නේ අපි ළඟ විභාග ශාලාවට array යන්න දින දර්ශනයක් කැලෙන්ඩරයක් මේ මොනවත් නැහැ. අපි ළඟ තියෙන්නේ කටුකොලයක් විතරයි. එහෙනම් කටුකොලෙන් අපිට මේ වැඩේ කරන්න පුළුවන්. ඔව්. අන්නේ අහන දවස 98 වෙනි දවස බෙදනවා පුතේ අපි 7. බෙදන්න. 9ට 7 වා 1යි. 1 වරක් 7 7යි. 9ෙන් 7ක් අඩු කරාම 2ක් ඉතුරුයි. 8 අරගෙන ආවා මෙතෙන්ට 28ට 7 වා 4යි 4 රක් 7 28යි 28ෙන් 28ක් බිඳුවා දැන් මොකද කරන්නේ ජනවාරි 1 බදාදා නිසා බදාදා ඉඳන් අපි ඉස්සරහට දවස් ටික ලියා ගන්නවා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා ඉරිදා සඳුදා අඟහරුවාදා කිය. දැන් පුතේ මේ දවස් වලට අපි එකේ ඉඳන් අංක දාගෙන යනවා. මෙන්න 1 2 3 4 5 6 අවසාන එක්කිනාට දාන්නේ කීයද? බිංදු. දැන් අපි බලනවා මේ බෙදලා ඉතුරුණු සංඛ්‍යාව. අයිති වෙන්නේ කාටද කියලා. එහෙනම් මෙතන නම් බිඳු අයිති වෙන්නේ අඟහරුවාදට. එහෙනම් ඔන්න අපට උත්තරේ එනවා කවද්ද පුතේ? 198 වෙනි දවස කවද දවසක්ද? අඟහරුවාද දවසක් කිය. තේරුණාද? රයි. එහෙනම් මෙන්න මේ ක්‍රමයට අපට දවසක් හොයන්න පුළුවන්. අපි තව ගානක් හදලා බලමු. දැන් පුතේ බලන්න. 2017 ජනවාරි 1 බදාදා. එහෙනම් අපෙන් අහනවා 137 වෙනි දවස කවද්ද කියලා. 137 වෙනි දවස. මොකද කරන්නේ අපි? අහන දවස බෙදනවා මගේ පුතේ කීයෙන්ද? 7ෙන්. ඇයි අපි මේ 7ෙන් බෙදන්නේ? සතියකට දවස් 7ක් තියෙනවා නේද? 13ට 7 වා 1යි 1 වරක් 7 7යි 13ෙන් 7ක් ගියාම පුතේ 6ක් ඉතුරුයි මේ 7 අරගෙන ආවා මෙතෙන්ට 67ට 7 වා තියෙනවා
नावे आक नावारा खाते हैटा तुनाई और ना हातरा कितरुवे ना दें जनवारी एक बदादा निसा अपि बदादा इंदांग इस तरह टली आगे ने अनुवापुते बदादा ब्रह्मस्पतिंदा सिकुरादा चनसुरादा इरिदा संदुदा अंगहरुवार मितने पालवे निदा बदादा निसा दें अपि මේ දවස්වල අංක දෙන්නේ පුතේ බදාදා තමයි 1 2 3 4 5 6 අවසාන එක්කෙනා බින්දු දැන් 4ක් ඉතිරුණු නිසා අපි බලනවා 4 තියෙන්නේ කවුරු ළඟද කියලා කවුරු ළඟද සෙනසුරාදා ළඟ එහෙනම් 137 වෙනි දවස කවද්ද මගේ පුතේ සෙනසුරාදා දවස කවද දවසක්ද සෙනසුරාදා දවස. තේරුණාද? ඔව්. එහෙනම් තවත් ගාණක් අපි හදනවා. 2017 ජනවාරි 1 බදාදා මම අහනවා 316 වෙනි දවස කවද්ද? 316. මොකද කරන්න ඕනේ? අහන දවස 7ෙන් බෙදන්න. එහෙනම් මෙන්න 316 බෙදුවා 7ෙන්. 31ට 7ව 4යි හතරවරක් අත 28යි තුනක් ඉතුරුයි මේ 6 ගෙනාවා මෙතෙන් 36ට 7 ඒවා 5යි පස්වරක් අත පුතේ 35යි එකක් ඉතුරු එහෙනම් ජනවාරි එක බදාදා නිසා අපි දින ටික ලියනවා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා ඉරිදා සඳුදා අඟහරුවාද අංක දානවා 1 2 3 4 5 6 බින්දු ඉතුරු එකක් තියෙන මෙන්න මෙතන එනම් කවද්ද බදාද try එහෙනම් දැන් මගේ පුතාලට පැහැදිලි ජනවාරි පළවෙනිදා කවදද කියලා දීලා තියෙනවා නම් අපෙන් කිසියම් දවසක් කවද්ද කියලා අහනවා නම් අන්නේ දවස 7ෙන් බෙදන්න හතෙන් බෙදලා ජනවාරි 1 පළවෙනිදා කියන දවසේ ඉඳලා පහලට ඉතිරි දවස් ටික ලියාගෙන සතියේ දවස් ටික ලියාගෙන එතන එකේ ඉඳලා අංක දීගෙන ඉන්න අවසාන දවසට බිඳුව දාන්න. දැන් අර අහන දවස හතෙන් බෙදුවාම පුතේ ඉතිරි වෙන සංඛ්‍යාව තියෙන්නේ. අන්න ඒ සංඛ්‍යාව අදාළ උත්තරේ බවට පත් කරගන්න. මෙන්න මෙහෙම ගණන් හැදුවොත් ගණිතය හරි ලේසි කියන එක මගේ රත්තරන් දුවට පුතාට තේරෙයි. එහෙනම් ආය ගණිතයේ විෂයයට ලකුණු අඩු කරගන්නේ නැහැ කියන විශ්වාසයේ මේ ගණන් ටික නිතර නිතර හදන්න කියලා ආරාධනා කරමින් අදට සමු ගන්න. විශ්වාසයෙන් කියනවා හෙටත් මගේ රත්තරන් දුවයි පුතේ බලන්න මම එනවා. එතෙක් පරිස්සමින් සතුටින් ඉන්න. ආයුබෝවන්.